අපි දිගින් දිගටම කතා කරමින් ඉන්නවා අද මේ රට මුණ දීලා තියෙන ආර්බුදී මම හිතනවා මෙතන යමක් තේරන ජනතාවක් අපි ඉන්නේ අපේ ජීවිත කාලේ මුණ දීපු දරුණුම ආර්බුදී තමයි අපි මේ මුණ දීලා ඉන්නේ මේ ආර්බුදයක් නෙවෙයි අපි ලෝකේ සාමාන්‍ය සාකච්ඡා කරනවා රටකට ආ හැකි ප්‍රධාන ආර්බුද තුනක් ආර්ථික ආර්බුද වෙනවා සමාජ ආර්බුද වෙනවා දේශපාලන ආර්බුද වෙනවා ඕ අපි ඉතිහාසෙ දැක්කේ එකපාරට එනවා නෙවෙයි දැන් අපේ රටේ ගත්තම යම් යම් මොහොතවලදී දේශපාලන ආර්බුද ඇවිල්ලා තියෙනවා ආර්ථික ආර්බුද ඇවිල්ලා තියෙනවා සමාජ ආර්බුද ඇවිල්ලා තියෙනවා හැබැයි මේ තුනම එකපාරට ආවොත් කොහොමද අපි මේ ගත කරමින් ඉන්නේ අන්න එවන් අවස්ථාව දැවැන්ත ආර්ථික ආර්බුදයක් දැවැන්ත සමාජ ආර්බුදයක් දැවැන්ත දේශපාලන ආර්බුදයක් ඇවිල්ලා තියෙනවා මේ ආර්බුද බිහිුනේ මොන ගර්භාෂයේද ඇත්තම ගත්තොත් 1948 ඉඳන් අදට ගත්තම වසර 74ක් පිරෙනවා මේ දරුණු අසාධ්‍ය මට්ටමට මේ රට පත් වුනේ මේ අදහිය නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ කාලෙම කියලා කියන්න බෑ මේ අසනීපේ 1948 ඉඳන්ම තිබුණා ඒක එක්කේ කාණු ටික ටික ඔඩු දුවලා වැඩි දියුණු කරලා ගිනාපු එක අසාධ්‍ය මට්ටමට පත් කරපෝ පාරිකු තමයි මෛත්‍රීලා ගෝඨාභයලා දැන් රනිල් රාජපක්ෂලා එන දැන් මේ අසාධ්‍ය ලෙඩක් බඳු රටක් තමයි ඔබට අපිට උරුම වෙලා තියෙන්නේ මෙන්න මේ අර්බුද නිර්මාණය වෙච්ච ගර්භාෂය තමයි ඒකට අනුව ගත්තොත් එක්සත් ජාතික පක්ෂ ගර්භාෂය නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගර්භාෂය තුල තමයි මේක බිහි වුනේ නැත්නම් පොදු ජන පෙරමුණ කියන ගර්භාෂය තුල තමයි බිහි වුනේ දැන් මේ ඉන්න ওই දේශපාලනේ ගප්සා කරන්න ඕනේ ওই දේශපාලනේ ඉවත් කරන්න ඕනේ මේ රට මුදව ගන්න අන්න ඒකට නැවුම් දේශපාලනයක් අවශ්‍යයි නව සමාජ පිබිදීමක් දැන් ඔය අරගලයේ විසින් ඉල්ලපු සිස්ටම් චේන්ජ් එකක් ක්‍රමයේ වෙනසක් අවශ්‍ය වෙලා තියෙනවා අන්නේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න තමයි මේ රටේ විවිධ ප්‍රගතිශීලී කණ්ඩායම් ව්‍යාපාර වාමාංශික පක්ෂ එකතු කරලා දැවැන්ත දේශපාලන පෙරමුණක් හැටියට ජාතික ජන බල වේගය මේ ගොඩනගලා තියෙනවා අද නම් මේ දවස්වල මෙවන් දැවැන්ත අර්බුදයක්ින් රට මුදවා ගැනීම වෙනුවෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕනේ කියලා දැන් කාලේ දින සාකච්ඡාවක් තියෙනවා දැන් සමහරු හිතනවා එවැනි සර්වපාක්ෂික ආණ්ඩුවකින් මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා. දැන් සමහරු හිතනවා මේ රනිල් රාජපක්ෂ වටා රාජපක්ෂලගේ කට්ටිය, එක්සත් ජාතික පක්ෂ කට්ටිය, නැත්නම් සජිත් පිළේ කට්ටිය ආදී එක වුණාම සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදෙනවා කියලා. ඒ හැදෙන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙවෙයි. සර්ව චෞර්‍යංගේ ආණ්ඩුවක් හැදෙන්නේ. චෞර්‍යංගේ ආණ්ඩුවක්. ඇත්ත සර්වපාක්ෂික දේශපාලන ගමනක් තමයි මේ ආරම්භ වෙලා තියෙන්නේ. ජාතික ජනබල වේගය කියලා කියන්නේ ඔය අල්ලස් වලට ගත්ත සල්ලි වලට තනතුරු වලට ගත්ත ඇමතිකම් තනතුරු තානාන්තර දීලා හදව ගන්න ආණ්ඩුවක් නෙවෙයි. එවැනි බලයක් ගන්න උත්සාහයක් නෙවෙයි. ඇත්තමයි අපි ඒක ඇත්තෙන් ගත්තොත් අපි සන්තෝෂ වෙනවා මේ වෙනකොට රට පුරාම පෞද්ගලික කාලේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දීපෝ සජිත් පිළට ඡන්දෙ දීපෝ රාජපක්ෂ පිළට ඡන්දෙ දීපෝ ජනතාව ගම් නියම් ගම් මට්ටමින් ජාතික ජන බල වේගයත් එක්ක එකතු වෙනවා අපි දකිනවා ඒක සර්වපාක්ෂික එකතුව මෙරටේ සියල්ම පක්ෂවල නියෝජනය කරපු ජනතාව ඒ පක්ෂ අතරලා දැන් මෙරට ගොඩනගා ගන්න පුළුවන් සැබෑ වෙනසක් කරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයේ හැටියට ජාතික ජන බල වේගය තෝරා ගනිමින් ඉන්නවා අපි හිතනවා මේ තමයි සැබෑ සර්වපාක්ෂික එකතුව මේ වෙන්නේ අන්න ඒ එකතුව හරහා ලබා ගන්න බලයකින් තමයි අපි එකම මේ රට ගොඩනගන්න පුළුවන් වෙන්නේ කියලා. මේ රනිල් බලයට එනකොට සමහර විශ්වාස කළා මේ රනිල්ට මේක ගොඩ දාන්න පුළුවන් කියලා. රනිල්ගේ ඉතිහාසය සමහර අමතක කළා. එයාට වයස 74යි 74න් 45ක් ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ හිටියේ 74න් 45ක් පාර්ලිමේන්තුවේ. ඒ 45න් 6 වාරයක් අගමැති, වැඩි වාරයක් ඇමති තව කාලයක් විපක්ෂ නායක ඉතින් මෙහෙම ඉඳලා ගාට හදන්න බැරි වුණා බැරි වුණු රටක් තුනෙන් දෙකේ බලයක් තියාගෙන ගොඩ දාන්න බැරි වෙච්ච රටක් පහෙන් තුනේ බලයක් තියාගෙන ගොඩ දාන්න බැරි වෙච්ච රටක් එයා කොහොමද මේ දෙන්නේ පාර්ලිමේන්තුවේ තියාගෙන ගොඩ දාන්නේ
දහසක් ලක්ෂ සංඛ්‍යාත ජනතාව මේ වෙනකොට බලාපොරොත්තු තබාගෙන දැස් දල්වාගෙන මෙරට ගොඩනැගීම සඳහා අප කෙරෙහි විශ්වාසය තබමින් ඉන්න මොහොතේ ඒ විශ්වාසය තව තවත් බලමු ගන්වන්න.